ලොවපුරා විහිදුණු සාහිත්‍යය, කලාව, සෞන්දර්යය පිළිබඳ රසානන්දය. රස විසිතුරු ඉදිරිපත් කිරීම ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. අද රස විසිතුරු කතිකාවෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නීරස කතාවක්. එය දුක හිතෙන කතාවක්. ජීවිතයේ පැති දෙකක් තිබෙනවා, සංයෝගයයි වියෝගයයි, එක්වීමයි නික්මීමයි. නික්මෙන වෙලාවට වියෝගයේදී ඇතිවනවා කියා විප්‍රලම්භ ශෘංගාරය නම් වූ මේ සංකල්පයක් පිළිබඳව භාරතීයයන් කතා කර තිබෙනවා. මේ කතිකාව මානව කේන්ද්‍රණවාදී අදහසක් ඉදිරිපත් කිරීමක් නම් නොවේ. මානව කේන්ද්‍රණවාදය කියලා කියන්නේ එක ජාතියක්, එක ආගමක්, එක සංස්කෘතිය උසස්, අනෙක් සංස්කෘතිය පහත් යනුවෙන් ගැනීමයි. ක්‍රිස්තු වර්ෂ 1815 මාර්තු මාස 2 දින මහනුවර මඟුල් මඩුවේදී අස්සම් කරන ලද සිංහල ඉංග්‍රීසි ගිවිසුමෙන් ශ්‍රී ලංකාව එංගලන්තයේ 3 ජෝර්ජ් මහරජතුමාගේ යටත් විජිතයක් ලෙසට ප්‍රකාශ කළා. මේ නිසා උඩරට පාලන ක්‍රමයේ වෙනස්කම් රැසක් ඇති වුණා. උඩරට රදලවරුන්ට අවශ්‍යව තිබුණේ නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නෙරපා ඉංග්‍රීසීන්ගේ උදව්වෙන් නැවතත් සිංහල රාජවංශයක් ඇති කිරීමටයි. ඒකාධිපති පාලකයාගෙන් උඩරට වැසියන් මුදා ගැනීමට උඩරට ආක්‍රමණය කරන බව පැවසූ නිසා බාධාවකින් තොරව ඉංග්‍රීසි හමුදාවලට මහනුවරට ඇතුළු වීමට හැකි වූ බව විජේරත්න අතුරුපාන ලේඛකයා මෑතක පුවත්පත් ලිපියකින් දක්වා තිබෙනවා. මේ ගැන ඉතිහාසඥයින් රැසක් ලිපි ලියා තිබෙනවා, පොත් ලියා තිබෙනවා. එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගත් ඉංග්‍රීසීන් ශ්‍රී ලාංකිකයෙකු යලිත් රජබවට පත්කිරීමට කටයුතු කළේ නැහැ. ඇහැලෙපොළ අදහස් කළේ ඉංග්‍රීසීන්ගේ සහායෙන් තමා රජවීමටයි. එහෙත් ඇහැලෙපොළ ප්‍රමුඛ උඩරට රදලවරු තැබූ බලාපොරොත්තු එකක්වත් ඉටු වුණේ නැහැ. එසේම ඔවුන් බලාපොරොත්තු වූ පරිදි බ්‍රිතාන්‍යයන්ගෙන් ඔවුන්ට ගරු බුහුමන්, තාන්න මාන්න, පුද සත්කාර කිසිවක් ලැබුණෙත් නැහැ. ඔවුන්ගේ තත්ත්වය උසස් නොවුනා පමණක් නොව පෙර තිබූ තත්ත්වයද නැති වී ගියා. මේ නිසා ඇල්ලූ අත්තත් පය ගැසූ අත්තත් දෙකම නැතිව ගිය මහනුවර රදලවරුන් තමන් කරගත් මෝඩකම ගැන පසුතැවිලි වුණා. සියවස් ගණනාවක් රාජකීය පාලනයට පුරුදුව සිටි රදලවරු එය අතුරුදහන් වීම ගැන කලකිරුණා. සාමාන්‍ය මිනිසුන්ටත් එය දැනිලා තිබුණා. ඒ නිසා රජකුණැතිකමින් උඩරට ඇති වී තිබුණු කනස්සල්ල සූර්යගොඩ හිමියන් කවියකට නගා තිබුණා මේ ආකාරයට. අනේ කුහුමියනේ, තොපටත් රජකු ඉන්නේ, මොකදෑ කරන්නේ? රජෙක් ලැබුණෝතින් එදා කිරිබත් කඤ්ඤං පෙරහැර කරඤ්ඤං. එහෙමයි ඒ කාලේ හිටපු වැසියන් කල්පනා කළේ. එංගලන්තයේ සිටි 3 ජෝර්ජ් රජුට දෘශ්‍යමාන රජෙකුගේ තැන ගැනීමට හැකි වුණේ නැහැ. සිංහල රාජසභාවට හිමි වූ තේරානුකූල උත්සව පුදසිරි දැන් නැති වුණා. මහනුවර වැසියන්ට උවමනා වූයේ බැහැ දැකගත හැකි රජෙක් සිය දුක් ගැන විලිකියා පා වැඳ වැටි තීන්දු ලබා ගැනීමට ඔවුන්ට රජෙක් අවශ්‍ය වුණා. එතෙර සිටින රජෙකුට කෙසේ ලංකාව පාලනය කළ හැකිදැයි ඔවුන්ට වටහා ගත හැකි වුණේ නැහැ. දේශීය ආණ්ඩු ක්‍රමයේ තැනගත් විදේශීය ආණ්ඩු ක්‍රමය
වැසියන්ට මහත් ගැටලුවක් වුණා. නියෝජිතයන් මගින් ගෙන ගිය නව පාලන ක්‍රමය ගැන මහනුවර වැසියන් තුල කිසිම වැටහීමක් තිබුණෙත් නැහැ. ඒ වගේම භික්ෂු සංඝයාද බ්‍රිතාන්‍ය පාලනය ගැන කලකිරීමට පත් වුණා. ක්‍රිස්තියානි ආණ්ඩුවක් මහනුවර බලයට පත්වීම බුද්ධාගමට මහත් හිංසාවක් ලෙස භික්ෂූන් සැලකුවා. 1815 උඩරට ගිවිසුමෙන් බුද්ධාගමට හිමි තැන ආරක්ෂා කරන බවට බ්‍රිතාන්‍යයන් පොරොන්දු වුණත් එසේ කළේ හදපත්ලෙම්ම එම ආගම කෙරෙහි භක්තියකින් නොව බලය තහවුරු කර ගැනීමටයි. එනිසා බෞද්ධ රජෙකුගෙන් ඉටු වූ සේවය ඔවුන්ගෙන් බුද්ධාගමට ඉටු වුණේ නැහැ. මේ නිසා බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදීමේ මඟක් ගැන භික්ෂු සංඝයාද කල්පනා කළා. මහනුවර රජුන් දවස ඌවවෙල්ලස්ස මහනුවර රාජධානියෙහි හුදෙකලා ප්‍රදේශයක් ලෙසින් පැවතුණා. රජුගේ පාලනය මෙම ප්‍රදේශ කෙරෙහි බලපෑවේ ඉතා සුළු වශයෙන්. එහෙත් එහි වැසියන් දැඩි රාජපාක්ෂිකයෝ වුණා. 1815 ඌවවෙල්ලස්ස ප්‍රදේශයේ වැසියන් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව නැගී නොසිටිය නමුත් මෙම ප්‍රදේශ නියමාකාරයෙන් යටත් වුණේ නැහැ. එහෙත් බ්‍රිතාන්‍ය හේවායෝ වැසියන්ගේ දේපල කොල්ල කෑවා. ඔවුන්ට විරුද්ධව ක්‍රියා කිරීමට නොහැකි වූ නිසා ගම්මුලා දෑනින් කෝපයට පත් වුණා. ඌවේ ඇති වූ මෙම නොසන්සුන්කමට හේතු සොයා බැලීමට බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ඌවේ සංචාරයකද යෙදුණා. එම සංචාරයෙන් පසු බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා බ්‍රිතාන්‍ය මහරජුගේ ලේකම්වරයා වූ බැතර්ස්ට් වංශාධිපතිවරයාට ලිපියක් යවමින් මෙසේ සඳහන් කොට තිබුණා. මහා බ්‍රිතාන්‍ය වංශාධිපතිතුමනි, ඌව සහ වෙල්ලස්ස මෙම දිවයිනෙහි ධාන්‍යාගාරයයි කිව හැකි. මෙය විසිතුරු උද්‍යානයක්. මෙම ප්‍රදේශයේ වැවෙන ධාන්‍ය සහ අන්‍ය භෝග වර්ග වලින් මුළු දිවයිනම සොයම් පෝෂිත කරන්නට හැකි වෙනවා පමණක් නොව දකුණු ඉන්දියාවටද අවශ්‍ය ධාන්‍ය මෙම ප්‍රදේශයෙන් ලබාගත හැකි. එසේ තමයි ඒ ලියුම ලියලා තිබුණේ. ඌව සහ වෙල්ලස්සේ යෝනක ජනයා බ්‍රිතාන්‍යයන්ට ලැබී උනා. වෙරළබඩ ප්‍රදේශ සමග ගෙන ගිය ලුණු සහ රෙදි වෙළඳාම සම්පූර්ණයෙන්ම පැවතුනේ යෝනකයන් අත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේ ඔවුන්ගේ කාර්ය වුණේ රජුගේ ගබඩාවට බඩු ඇදීමයි. මේ නිසා මැදිගේ දෙපාර්තමේන්තු ඔවුන්ගෙන් සමන්විත වුණා. එහෙත් මැදිගේ නැතිනම් මඩිගේ ලේකම් වූයේ සිංහලයෙක්. යෝනකයන් සුළු මුලාදෑනි තනතුරු දරන ලද නමුත් ඔවුන් ප්‍රදේශයේ දිසාවේ සහ අන් ප්‍රධානීන්ගේ පාලනයට යටත් වුණා. මේ නිසා ඔවුන්ගෙන ගිය බඩු සිංහල ප්‍රධානීන් කැමති මිලකට ගන්නා ලද අතර සමහර විටක නොමිලේද ගත්තා. එයින් අප්‍රසාදයට පත්ව සිටි යෝනකයන් ඔවුන්ටද මුහන්දිරම් තනතුරක් ලබා දෙන ලෙස බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා හජ්ජි නම් අයෙක් වෙල්ලස්සේ මුහන්දිරම් තනතුරට පත් කළා. මෙය සිංහලයන් කුපිත කරවන සිද්ධියක් වුණා. මුස්ලිම් වරුන්ද තමන්ට අයත් වූ බලයෙන් ප්‍රමුදිත වුණා. සිංහල අධිපතිවරුන්ට පෙරමෙන් සැලකිලි කළෙත් නැහැ. කරුණු මෙසේ තිබියදී තමයි ඌව පළාතට අයත් රුහුණු කතරගම දේවාලයේදී අපූරු සිදුවීමක් සිදු වුණේ. එනම් සිංහල රාජවංශයට උරුමකම් කියාගෙන ඉදිරිපත් වූ විල්බාවේ නම් අයකු දොරේසාමී නමින් රාජ්‍යත්වයෙන් අභිෂේක කිරීමයි. එම අවස්ථාවට කිවුලේ ගෙදර මොහොට්ටාල, ඇපලෝගම මොහොට්ටාල,
බූටාවේ රටේරාල ඇතුළු ඌවේ නායකයන් කීප දෙනෙක්ම සහභාගි වුණා. මෙම සිද්ධිය ආරංචි වූ ඌව උපරෙසිඩෙන්ට්වරයා වූ සිල්වෙස්ට ඩග්ලස් විල්සන් කැරලි නායකයා අල්ලාගෙන එන ලෙස හජ්ජි මොහන්දිරම් පිටත් කොට යැව්වා. ඔහුට මුණ ගැසුනේ බූටාවේ රටේරාල ඇතුළු පිරිසයි. හජ්ජි මොහන්දිරම් අල්ලාගත් බූටාවේ ඇතුළු පිරිස ඔහු දොරේ සාමි වෙත ඉදිරිපත් කළා. පසුව ජීවිතක්ෂයට පත් කළා. මේ පුවත සැලවුණු පසු විල්සන් මහතා ලෙප්ටිනන් නිව්මන් යටතේ මැලේ බට හමුදාවක් සමග සතුරා ඇල්ලීමට පිටත් වුණා. ඔහු කැරලිකරුවන් සමග සාකච්ඡා කොටගෙන මුළු වෙල්ලස්සම විනාශ කරලා දැම්මා. ධාන්‍ය වගාවන් ගිනි තැබුවා. අපේ වැව් අමුණු විනාශ කළා. අවුරුදු 18න් පහළ සියලුම අය සමූල ඝාතනය කළා. මේ කාලේ කැප්පෙටි පොළ වීරයා පුරන් අප්පුවගේ නම් අපට මතක් වෙනවා. කැප්පෙටි පොළ ඝාතනයට ලක් කළා 1818 නොවැම්බර් මාසේ 26 වෙනිදා. පුරන් අප්පු ගැන චිත්‍රපටයක් කරනවා පහුගිය කාලේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා. මේ චිත්‍රපටය ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියාගේ සංගීතයෙන් අලංකාර වූවා. පරාක්‍රම කොඩිතුවක්කු කවියා එම චිත්‍රපටයට ලියූ කවිය විශාරද සුනිල් එදිරිසිංහ ගායනා කළේ. එම ගීතය තුළ ඒ කාලේ හිටි මිනිසුන්ට අත්විඳින්නට සිදු වූ දුක් ගැහැට, බදුබර, තාඩන පීඩන පිළිබඳ කදිමට ලියවී තිබෙනවා. බතක ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙවුරාලේ ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලුකු කට මොන බදුද අනේ තනේ තිබෙන කිරි ටිකටා බන්දක් ගෙවන්ද වේවිද නුදුරු දිනේ අනේ මගේ ළමයිනේ අඳන විට මොනවද නුඹලට මම දෙන්නේ බලේ සිටින දෙවියෝ අද ඇත්නම් සුන්දව හතරට පලනවානේ ඇල මහේ සිට නිදහස ඉල්ලන කිපිවැනි ගිය මල් පිපුණා කඩුවක කොපුවක ඉන්නට කල් නැත කන්දේ යුද ගිනි දැල් නැගුණා සම්පායන් වී ජාතික ආලෙන් කොත් කොටනා කඩුමුව තියලා අම්පන්නේ කවදද පර සුද්දන් සිංහල පොළොවේ කැටි ගහලා කන්ද ගෙදර දුක්පත් නෑ දැයින් පෙරමුණකට රැස් වෙන සද්දේ කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ ඉතකට උතුරන තුරු හොද්දේ
සිංහල දරුවන් උඩවිසි කරලා අමුණයි බයිනෙත් තුවෙ ඉබ්බේ පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාරසෙනග මැද යම යුද්දේ කෙහෙල් කුරුල්ලන් වාගේ රූපුහින් අට ඉස්බෙක් විසිවි වැටුණා රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුණා මේ ඌවේ වෙල්ලස්ස කැරල්ල සිද්ධ වෙලා අවුරුදු 200ක් ගත වෙන වර්ෂය. මේ ගැන පොතපත එනවා සාකච්ඡා පවත්වනවා. ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රධානත්වයෙන් විශාල වැඩසටහනක් අධ්‍යයත් වෙලා තියෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමරු පොතක් ශාස්ත්‍රීය නිබන්ධයක් එළි දැක්කා. මේ සියලු කාරණා අතරේ මට මතකයි ආචාර්ය අමරදේවයන් මේ ගුවන් විදුලියට ගායනා කළ වෙල්ලස්සේ ගීතය නම් වූ ගීයක්. එම ගීතය රචනා කළේ මගේ මතකයේ හැටියට අපේ පියා. ඔහු එකල සේවය කළේ ගුවන් විදුලිය සංස්ථාවේ විමල් අබේසුන්දර. ඒ ගීතයත් මේ ගුවන් විදුලියේ ආරක්ෂා කොට තිබෙනවා. ඌවේ වෙල්ලස්ස කැරල්ල නිසා ඇතිවුණු විපාකය බොහෝ කාලයක් යනතුරු ලංකාවේ මිනිසුන්ට නැගිටින්නට බැරි වුණු ඛේදජනක සිද්ධියක්. මේ සිද්ධිය පිළිබඳව ලෝකයට වාර්තා වුණා. එංගලන්තය වුණා. එංගලන්තයේ පාර්ලිමේන්තුව පවා භීතියට පත් වුණා මේ සිද්ධියත් සමඟ. අපේ රටේ අස්වැන්න කොස් දෙල් පොල් ආදී ගස් විනාශ කිරීමට, ඇල දොල වැව් අමුණු කඩා විනාශ කිරීමට, ගව එළු කුකුළු මත්ස්‍ය ආදී සියලු සතුන් නැතිකර කොලරාව වසූරිය වගේ රෝග පතුරුවා හැරීමටත් මේ අයට නියම කොට තිබුණා. ඔවුන් ඒ විනාශය කළා.
ඒ විනාශය නිසා අපට තාමත් නැගිටින්න බැරි වෙලා තිබෙනවා. වෙල් ලස්ස කියලා කියන්නේ වෙල් ලක්ෂ ගණනක් තිබුණා. කුඹුරු යායවල් නැගෙනහිර භූමිය, ඊටාම වටින රම්‍ය භූමියක්. පසු කාලයක රත්නශ්‍රී විජේසිංහ කවියක් ලීවා. විශාරද ගුණදාස කපුගේ එම කවිය ගීතයක් බවට පත් කළා. නගකව සුන චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකු යුද්ධකට ඇවිත් රුකුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කවි වට කළේ මනරම් මාලිගාවදු මාලිගාවදු කද ගජසෙන් කුංචනාදයෙන් ඇලලුන වෘක්ෂ දේවතාවන් බිම වැටි පන ගසයි මිනි මල් තිබුණු සීතල නින්න භූමියේ ඇටකටු අතරලියන් කඩ අහිමිව විලාපය නගයි විලාපය නගයි බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකු යුද්ධකට ඇවිත් රුකුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කවි වට කළේ මනරම් මාලිගාවදු ඉල්ලන ජාතියේ නිදානය රන්ගුවන් කරනු කොයි වැකන්ද කඩා නිම් කඩු ගම්බියෙන් බෙදා මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව් කඩුව බිම දමව් බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකු යුද්ධකට ඇවිත් රුකුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කඹි වට කළේ මනරම් මාලිගාවදු මාලිගාවදු මේ භූමිය පාරම්පරික ගොවිතැන්බත් වලින් වෙනස් කරලා වෙනත් වගාවන්ට ලෝකයේ වෙනත් බහුජාතික සමාගම් වලට විකිණෙන ආකාරය කවියක් දුටුවා. ඒ නිසා හැම අතකින්ම ඌවේ වෙල්ලස්ස කැරැල්ල පිළිබඳ අපට තිබෙන්නේ දුක්බර මතකයක්. ඒවා පොත්පත්වල ලියවිලා තිබෙනවා. ඒ පිළිබඳ නාට්‍ය, ගීත, කවි, නවකතා, චිත්‍රපටි හැදෙනවා. ඒ වීරයන් සමරනවා. ජනාධිපති තුමා විසින් ඒ වීරයන් ජාති ද්‍රෝහීන් බවට නම් කොට තිබුණු අවස්ථාවෙන් ඔවුන් වීරයන් බවට පත් කරන අනාඥාවක්ද නිකුත් කර තියෙනවා. අපි බ්‍රිතාන්‍යයන්ට වෛර කරන්නේ නැහැ. බ්‍රිතාන්‍යයන් ඒ අධිරාජ්‍යවාදී යුගයේදී හැඳින්වූයේ හිරු නොබසින අධිරාජ්‍ය හැටියටයි. යම් තැනකින් හිරු නැගෙන්නේද යම් තැනකින් හිරු බසින්නේද ඒ මුළු ගොඩබිමේම අයිතිකාරයෝ වුණේ
බ්‍රිතාන්‍යයන්. ඔවුන් පසු කලෙක මේ ව්‍යසනය තේරුම් ගත්තා. ඇතැම් අධිරාජ්‍යවාදීන්ගෙන් සමහර දූපත්වල මිනිස්සු වන්දි ලබා ගත්තා. නඩු කියලා දිනාගත්තා. නවසීලන්තයේ ඔස්ට්‍රේලියාවේ එබඳු දේ සිද්ධ වුණා. පසු කාලයක මේ පාර්ලිමේන්තු ක්‍රමය දියුණු වුණාට පස්සේ මහා බ්‍රිතාන්‍ය, එංගලන්තය, මහා රැජින ඇතුළු ඇතැම් අගමැතිවරු, ඇමතිවරු අපේ රටේ දියුණුවට විවිධ ආකාරයේ උදව් උපකාර ආධාර ලබා දී තිබෙනවා. ජලාස ඉදිකරා, මම්වාවත් ඉදිකරා. ඒත් අපේ මුතුන් මිත්තන් අපෙන් වියෝවීම අපි කෙසේ අමතක කරන්නද? වෛර නැති හිතින් මෙත් සිතින් අපි ඔවුන් ගැන කල්පනා කරමු. ඔවුන්ට පින් දෙමු. ඔවුන් තමන්ගේ පණනල පූජ කරලා ගිහි පැවිදි සියලු දෙනා එකට එකතු වෙලා ලංකා භූමිය රැකගන්නට අප්‍රමාණ උත්සාහ දරා තිබෙනවා. ඒ මතකය දුක්බර වුවත්, නීරස වුණත් අද රසවිසිතුරු වැඩසටහනින් අපි ඒ පිළිබඳ යම්කිසි අදහසක් පළ කරන්නයි උත්සාහ කළේ. රස විසිතුරු නාද ශික්ෂණය අචලා ගුණසේකරගෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවය වෙනුවෙන් රස විසිතුරු නිෂ්පාදනය කළා අශෝකා බාලසූරිය. ඉදිරිපත් කළ මා ප්‍රනීත් අභයසුන්දර. දැනලා රාත්‍රී 10:29 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය